තරණයි නුඹලට මගේ වහුදරුව පුරණ සමුදුර දුවන නැව් දැකලා රුපුබිය කරන රඟ දැක විලස පුර උගුලා රුපුබිය කරන රඟ දැක විලස පුර උගුලා කරන යුද කෙලි අකුළු හඬ බිඳලා විලසට හරින වෙඩියත් උදුල කොඩි බිඳලා විලසට හරින වෙඩියත් උදුල කොඩි බිඳලා වරණ වද හල හෙන හඬේ නැබලා වැද හිති දෙරණ මැඩ එක පැහැර වට කරලා වැද හිති දෙරණ වට එක පැහැර වට කරලා නරණ යුතු රජ සිංහ රජු දැකලා රූපු ගැති කරන යුද කිම කොයිද පද වැදලා රූපු ගැති කරන යුද කිම කොයිද පද වැදලා අපි කවිය ගැන කතා කරමු ප්‍රේම මහත්මියත් එක්ක කතා කරලා අයිබන් රෝමෙන් අපිත් එක්ක ප්‍රේම මහත්මිය ඉන්නවා හෙලෝ ප්‍රේම මහත්මිය ඔව් මම රෝමෙන් ප්‍රේම කතා කරන්නේ කොහමද හරි නම්බරය ලැබුණාද ඔව් හරි අපි පටන් ගමු. දිනුනි දාසිදි මේ සිහ ගදන් දන්නට එතිියෙ මුන් එකාමෙන් සමජිව පෙළින් සිට සුමන්දල නියෝ කැකි පෙති පොල මිලනේ තිබටය නිදුහිමි දම්පල් සිමිනාමේ තිරන්න පුගොන්ගාලේ ගොඩ යනමේ ඉරුවෝ තමයිති කළ නිද හසර්ශාමේ ජාතික වීරයෝ මදින සිදී කරමු කළ මෙහෙවරට අපනය ගැති බව කියමු යදති කවු මලින් විරුපා මුල පුදමු නිදහස සිහි කරලා තැම තැම පිසිත් වඩමු කොමින් සිටියාසාදුන්නට බොහොමත්ම ස්තුතියි අපේ මහත්මයාට. ඉතින් අපේ මහත්මිය වගේ අර හිතේ තියෙන ක කියන අපේකම නැත්නම් මේ නිදහස පිළිබඳව යම් කිසි දෙයක් කියන්නට හිතෙනවා නම් අපිට වටිනවා කතා කරා නම් 0.9411516684. පසුබිඳු අපි මේ කතා කරමින් හිටි අපි ඉස්සල්ලාම මේ කවිය සම්බන්ධ මේක මේ එකපාරට අපි එකවර මේ කවිය අහුවම මෙහි පිළිබඳව අර්ථයක් හෝ මෙහි තිබෙන්නේ මොකක්ද කියන පිළිබඳව අවබෝධයක් නැහැ. පොඩ්ඩක් ඒ ගැන පොඩි විග්‍රහයක් කරලා අර නාද මාලාව සම්බන්ධයෙන් කතාවට අපි යමු. ඔව් දැන් මේ හටන් කවි වල ඇහුවාම සමහරක් වශයෙන් සමා වෙන. අපි තවමත් ඩුබායි වලින් ඇමතුමක් කෙනා අපි එතෙන්ට තියෙල්ලමු. අයිබන් කවුද මේ? අයිබන් ඩුබායි වලින් අපිත් එක්ක කෙනෙක්. අයිබන් මම විජේරත්න ඩුබායි වලින් කතා කරන්නේ. හා විජේරත් මහත්මයා කොහමද? ඉන්නවා බොහොම හොඳින්. මම විශේෂයෙන්ම මේ පතිනු මහත්තයා එවගේම මේ ඇවිල්ලා ඉන්න දුවගේ පුතා ජානක පුතා බොහොම කාලෙට පස්සේ ඉතින් බොහොම සතුටින් පිළිගන්නා. ඒ වගේ මගේ ඉල්ලීමක් තියෙනවා මේ පසිනු මහත්තයා අර කරපු වැඩසටහන අපට ටීවී එකේ බලන්න දෙනවා නම් බොහොම වැදගත් කියලා.
අනිත්තක තමයි මේ බ්‍රාහ්පතින්ද අපි බලාබල බලබලා ඉන්න මේ අර නැවත විකාසය දැන් දමන්නේ දැන් සති තුනහතරක ඉඳලා. හා හා අපි ඒ සියලු දේවල් කියනවා. ඒ වගේ තමයි පසුදින වැඩසටහනත් අනිවාර්යයෙන්ම ඉදිරියේදී නර්මන් අවස්ථාව තියෙනවායි කියලත් මතක් කරනවා අපි. නෑ අපිට ආදාහරි දැන් බලන්න හම්බුන්නේ මේ නැවත විකාසයේද. ඔව් ඒක තමයි මගේ ඉදිරියේදී ඒ අවස්ථාවත් ලබා දෙනවලු අපේ නිෂ්පාදක මණ්ඩලයට පොරොන්දු වෙනවා. බොහොම ස්තුතියි. මෙහෙම තමයි නේද අපිට මේ ගුණ දොස් හැම දෙයක්ම එකතු කරගෙන අනාහැරි දෙනවද මට? හරි අනිවාර්යයෙන්ම. පොතනක හරි සිංහලලේ වැටුනොත් ඒ යුද බිමවේ සිංහල යන් ජය ලැබුවා සිංහල කඩුපන පෙව්වා යුද්ධයට යව යව කියලා ගත් වැල්වල කොල නැතුවා පොතැනක හරි සිංහලලේ වැටුනොත් ඒ යුද බිමවේ ඡන්දසේම පායාලා රට මැතිගේ රන් කෙලිසේම පීරාලා හිට මැතිගේ මාර සිනගවට කරගෙන යම යුතුරේ ලෙව්කේ මැතිඳු අද සංයම වෙල මැතිඳේ මමඩු බයිර අලින්දි ගේරන්න පුදු සරණයි තෙරුවන් සරණයි දේ. බොහොම ස්තුතියි ඩුබයි වල සිට අපිට කතා කරාට. අද නිදහස් දවසේ මම හිතන්නේ නිදහස් දවසේ සමහර අය නිදහසේ නැතුව ඇති. නමුත් අපි දන්නවා මේ මොහොත නිදහස් කරගෙන ඒගොල්ලෝ උත්සාහ කරන්නේ නිදහස් උපරියෙන් භුක්ති විඳින්න. ඒ නිසා අපි හිතුවා මේ අඬහැරේටත් අද ප්‍රධාන මාතෘකාව විදිහට මේ ගෙනෙන්න ඕනි කියලා. ඒ නිසා තමයි අපි කියන්නේ අඬහැරේට කතා කරලා පුළුවන් නම් නිදහස ගැන අපේ රට ගැන යමක් කියන්න කවියක් කියන්න අවස්ථාව තියෙනවා. පසුදු අපි කතා කරමු මේ කවිය ගැන. ඔව් මේ හටන් කවිවල බොහොමයකට මේ පාදක වෙලා තියෙන්නේ මේ මිශ්‍ර නවුණු සිංහල වදන්. මොකද අපිට දැන් හුරු පුරුදු වෙලා තියෙන වචන නෙමෙයි. දැන් මේකෙදි කියන්නේ මේ දැන් අපි ඉස්සෙල්ලා ගායනා කර මේ ඉංග්‍රීසි හටනේදී කවි ගායනාව. එතකොට මේකෙදි කියන මේ අහන රජ්ජුරුවනේ මේවා දැකලා රජ්ජුරුව කොහෙද ඉන්නේ මේ මේ රුපුන් ඇවිල්ලා මේ සතුරන් ඇවිල්ලා වටලනවා අපේ මේ ඇවිල්ලා නැව් ඇවිල්ලා වටලලා තියෙන රට කොහෙද ඉන්නේ කියලා අහනවා. මේ සාමාන්‍ය ජනතාවට දැනෙන දේ තමයි රජ්ජුරුවන්ට කවියෙන් ප්‍රකාශ කරේ. එතකොට නිදහස තිබ්බ රජ්ජුරුවන්ට කියලා මේ දේවල් කියන්නට රජ්ජුරුව නිකන් නෑ ජනතාව රැකගන්නට ඕනේ කියන දේ මේ කවි හරහා කියනවා අහන්න දකින්නට පෙළඹුණා. එතකොට මේ හටන් කාව්‍යයන් වලින් බොහොමයක්ම මේ අර මම කලින් කිව්වා වගේම මේ රට රැක ගන්න ඕනේ කියන පණිවිඩය තමයි හටන් කාව්‍යයන් වලින් කියන්නේ. ඒ වගේ තමයි අපි අර නාද මාලාව සම්බන්ධයෙන් කතා කරමු. දැන් මේ මේවට අනන්‍ය වූ නාද මාලාවක් කොහොමද ඇති වෙන්නේ? මොකක්ද ඒකට හේතුපාදක වෙන්නේ? අහ දැන් අපි මේ කවියම අපි බලමු. මේ දැන් මේ එකම කවිය දැන් මේ හටන් කවිය ගායනා කරනකොට දැන් මෙහෙම කිව්වනම් එහෙම පුරණ සමුදොර දුවන නැවෝ දැකලා රූපෝබිය කරන රංග දැක දැන් ඔහොම කිව්වට දැනෙන්නේ නැහනේ. දැන් ඕක ඒක තමයි කියන්නේ පුරණ සමුදුර දුවන නැව් දැකලා රූපෝබිය කරන රංග දැක විලස පුර උගුලා රූපෝබිය කරන රංග දැක විලස පුර උගුලා දැන් ඔක ටිකක් හොඳට ඇහුවොත් එහෙම අර අශ්වයා දුවන සද්දේ තමයි. දැන් ඔය සටනේ ඇහෙන රිද්මය තමයි මේ කවිවලට පාදක වෙලා තියෙන්නේ. බලන්න ගොඩේද ඒ කාලේ හිටපු කවියෝ කොතරම් දුරට සූක්ෂම වෙන්නේ නැද්ද? මේ නාදමාලාවත් ඔස්සේ නැත්තම් නිකමට කවියක් කියන්න පුළුවන් නේද? ඕනම කෙනෙකුට නිකන් කවියක් කියන්න පුළුවන්. නමුත් ඒ පැල් කවියට ඒ නාදමාලා, පතල් කවියට ඒ නාදමාලාව, නිදහසේ අපි මේ කියනවා නැත්නම් හටන් කවිවලට ඒ නාදමාලාව යොදා ගන්නට අපේ සිංහලුන් අපි කිව්වොත් එහෙම නේද, රාමු සිංහලෙම කිව්ව සිංහලුන්
නෑ අපේ අර කලින් කතා කර මහත්මයා දැන් කිව්වේ මේක පිළිබඳව තියෙන කැමැත්ත නිසානේ. ඔව් අන්ධහැරය මේ නැද්ද අපේ නැවත විකාශය නැද්ද කියලා නෑ. දැන් අපෙන් ඇහුවේ නෑනේ අන්ධහැරය නෑනේ ඉතින් නැවත විකාශය නෑ කිව්වනම් අපිටත් ඉතින් පොඩ්ඩක් ඒ ගැන අර ඒක කතා කරන විලාසයෙන් අපිට හිතෙනවා අනිවාර්යෙන් ඊළඟ සතියේ ඉඳන් අන්ධහැරය නැවත විකාශය දෙන්න ඕනේ කියලා. ඒකට ඒ රිද්මේ තමයි මේ මේ දෙයටත් මොන හරි දෙයක් ඉල්ලන්න තියෙනවනේ යම් කිසි නේද ඉල්ලන ක්‍රමයක් හරි අපි ඒ හින්දා කිව්වා ඉතින් ඔබේ මං හිතන්නේ අදහස් බොහොම වටනවා අපි මං හිතන්නේ ඒක තමයි වෙන්නට ඕනේ අඬහැරියට ආදරය කරනවා නම් මේ රටට ආදරය කරනවා සමානයි මොකද අපි මේ අපේ කමනේ මේ එකතු කරගන්න නේද උතුම් තේජක අභිමානයේ පෙරදරිව යන ගමනක් මේ කළඹ ටෙලිවිෂන් ඉතින් එතකොට අපි නිරන්තරයෙන් උත්සාහ කරනවා මේ සියල්ල එකතු කරලා ඔබට ලබා දෙන්නට ඒ නිසා අනිවාර්යෙන්ම අපිත් එක්ක ඉන්න. එහෙම කියනකොටම ක්විට් වලට යන්න වෙනවා. පත්මිනී මහත්මිය මුණ නොගෙහි යන්නට බෑ අපිට. ආයිබෝවන්. හලෝ. ආයිබෝවන්. ආයිබෝවන් පත්මිනී මහත්මිය. පත්මිනී මහත්මිය. ආයිබෝවන්. ආයිබෝවන්. ආ ජනක මහත්මිය, පක්ෂිදු මහත්මිය ඇතුළු සියලු දෙනාගේම අවසරයි. කොහොමද ඉතින් මම මේ පොඩි දෙයක් අහන්න දැන් කොහොමද ඉතින් අපි නම් හොඳින් ඉන්නවා පොඩි දර්ශකෙන් කවියක් කියන්න ආවේ එහෙමද මේ මේ පත්මිනී මාත්මිය මම ඇහෙනව නේද කියන්නකෝ පොඩ්ඩක් හයියෙන් කතා කරන් දැහෙනවදුයි ඇහෙනව අඩුයිද හලෝ කොහොමද දැන් සීතල එහෙම අඩුයිද ඔය පැත්තට දැන් අයියෝ ජනක මහත්තයා හරි සීතලයි අයිස් වගේ ඉන්නවා අපි මේ ඕන්දට පොරවගෙන බුදියාගෙන ඉන්නේ